Hi everyone, welcome to the Watapita YouTube channel. I think that's why we are here. If you want to see this video, you can try to 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 බලමු අපි මොකද කරන්න කියලා. ඉතින් අපි අද ඉස්සල්ලාම කරන්න යන්නේ වීදුරු බෝතලයකට පෙට්‍රල් පුරවලා මූඩි හොඳට සීල් කරනවා. සීල් කළාවිලා අපි ගිනි ගොඩකට දාලා බලනවා මොකද වෙන්නේ කියලා. ඉතින් මේක අපි දුර දිලා තමයි කැමරාවෙන් රෙකෝඩ් කරන්නේ මොකද ළඟ හිටියොත් ඒක පුපුරයිද මොනවයිද කියලා දන්නේ නැති හින්දා එහෙනම් ගෙවල් වලදී මේක try කරලා බලන්න යන්නපා අපි එහෙනම් අපේ පළවෙනි වැඩේ දැන් පටන් ගමු අපි අරන් ආවා කාල්ස්බර්ග් බියර් එක. බියර් නෑ හිස් බෝතල තියෙන්නේ. ඉතින් මේක කපා ගන්න කොහොමද? ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් එතකොට ග්ලාස් කටයකින් මේක මෙහෙම කැපුවොත් අර කපා ගන්න පුළුවන් කියලා. ග්ලාස් කට එකක් නැති කෙනෙක් කොහොම මේ බෝතල් එක කපා ගන්නේ? ඉතින් ඒක තමයි අද අපි කියලා දෙන්න යන්නේ. ඉතින් මේක කරන්න හරිම ලේසි. ඔයාලට පුළුවන් මේකට ගෝණි නූලක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් තෙල් උරා ගන්න ඕන නූලක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පෙට්‍රෝල් පොඩ්ඩකුත් අපිට ඕන වෙනවා. කරන්න තියෙන පුංචි දෙයයි ඔයාලට පේනවද මේ මාක් එක මෙන්න මෙතනින් අපේ ගෝණි නූල තද්දට බැඳ ගන්න ඕනේ ඊට පස්සේ ඒකට අපි පෙට්‍රෝල් දානවා මේ පෙට්‍රෝල් වලින් මේ නූල පොඟවලා අපි මේක වත්තු කරනවා වත්තු කරාට පස්සේ මේක මෙන්න මෙහෙ වටට ඇවිලෙනවා ඊට පස්සේ ටිකක් වෙලා මේක ඇවිලෙනකන් තියලා ඒ කියන්නේ සාමාන්‍ය නිවෙනකන් තියන් හිටියත් ප්‍රශ්නයක් නැහැ නිවෙනකන් ඉඳලා මේක අපි සීතල වතුර එක්ක ඔබනවා එතකොට මෙතනින් මේ බෝතලේ හරියට කට් වෙනවා ඉතින් ඊට පස්සේ වැලි කඩදාසියකින් මේක මැදලා මොක් කර වැඩකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ගෙදෙදි ඕන උණු මොනම හරි එතකොට මේ බෝතල් එක කට් කරගන්න ඕන කියලා. ඔයාලගේ ඩයමන්ඩ් කටර් එකක් නැතිනම් ඔයාලට කරන්න පුළුවන් ලේන්සින් වැඩේ තමයි අපි මේ කිව්ව වැඩේ. ඉතින් මේක කපපුවාම සොෆ්ට් කට් එකක් නෙවෙයි ඉන්නේ. අත උණත් පොඩ්ඩක් කැපෙන්න පුළුවන්. එහෙනම් වැලි කඩදාසියකින් මේක මැදලා
පොලිෂ් කරගත්තාම ප්‍රශ්නයක් නැහැ, කැපෙන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ වැඩේ පටන් ගමු. කරගත්තු බියර් බෝතලේ. ඉතින් මේ තමයි අපි කලින් ගැටගහපු අපේ ගෝණි නූල. ඉතින් මේ දෙන්නේ ඔයාලට පේනවාද මේක කට්ටලා තියෙන විදිහ? එච්චර සොෆ්ට් ගතියකින් කට්ටලා නැහැ. එහෙනම් මේකට අත කැපෙන්න පුළුවන්. ඒ හින්දා මේක වැලි කඩදාසියකින් මැදලා මොකක් හරි වැඩකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න එහෙනම් අපි අපේ ඊළඟ වැඩේට යන්න යන්නේ. මං අරන් ආවා ඩෙටෝල් සැනිටයිසර් එක. මේක නම් දැන් ගොඩක් අය පාවිච්චි කරනවත් ඇති. මේක තියෙන අපිට සාමාන්‍ය අපි ට්‍රිප් එකක් වගේ ඇති. එහෙම නැත්නම් අපි බෑග් එකේ අරන් යන්න පුළුවන්. අපේ අත වොෂ් කරගන්න පුළුවන් වතුර නැතුව. ඉතින් ඒක තමයි මේකෙන් කරන්නේ. හැබැයි අපි අද කරන්න යන්නේ පොඩ්ඩක් මේක පාවිච්චි කරලා පොඩ්ඩක් බයනක වැඩ. වැඩේ කියන්නේ නැතුව අපි කෙලින්ම වැඩේට යන්. මොකද වෙන්නේ බලමු.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ වීඩියෝ අවසන් වෙන්නේ. ඔයාලා දැක්කනේ අද අපි කරපු එක්ස්පෙරිමන්ට් එක. මේකෙන් ඔයාලට එක දෙයක් විතරයි අපි රෙකමන්ඩ් කරන්න ගෙදිද්දි කරාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ තමයි අර බෝතලේ කට් කරගන්න එක. මොකද ඒක ගෙදිද්දි සාමාන්‍යයෙන් මොක් කර දෙයකට වමනා වෙන්න පුළුවන් දෙයක් නේ. ඔයාලට පුළුවන් මේක පරිස්සමෙන් ගෙදිද්දි ට්‍රයි කරලා බලන්න. ඒ ඇරුණාම අපි අර පෙට්‍රෝල් දාලා ගිනි ගොඩට දාපු බෝතල් එක එහෙම ඔයාලගේදී ට්‍රයි කරලා බලන්න යන්න බා. ඉතින් ඔයාලා දැක්කනේ ඒක පුපුරු විදිය කොච්චර සද්දයක් ඇහුණද වීදුරු කැලේ හැමතැනම වික් වෙලා තියෙන ඔයාලා දකින්න ඇතිනේ. ඒ හින්දා ඒ දේවල් ට්‍රයි කරන්න යන්න එපා. ඒ වගේම තමයි අපි ඩෙටෝල් සැනිටයිසර් එක පාවිච්චි කරලා කරපු වැඩේ. ඒකත් ඔයාලා ට්‍රයි කරලා බලන්න යන්න එපා. ඔයාලා දැක්කනේ ඒක ඔයාලා වීඩියෝ එකේ දකින්න ඇති පොඩ්ඩක් වෙලා යනකොට ඒක අත පිච්චෙන ගතියක් එනවා. ඒ හින්දා ට්‍රයි කරලා බලන්න යන්න එපා. ඇත්තටම ගොඩක් දනවා ඒක. තප්පර දෙක තුනක් යනකොට එහෙනම් තමයි අපි අත්හැම ගසාරින්නේ ඔයාලා වීඩියෝ එකේ දකින්න ඇතිනේ. ඉතින් මේ විදිහම අලුත්ම වීඩියෝ එකක් ඔයාලා හමුවට අරන්ගෙන බලාපොරොත්තු වෙන අදට අපි සමු ගන්නවා. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම රතුපාට බටන් එක උලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. අදට අපි ඔබෙන් සමු ගන්නවා. සීලම දෙනාට සුබ දවසක්.